සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයම්බදන්තා ධම්මස්සවන කාලෝ අයම්බදන්තා ධම්මස්සවන කාලෝ අයම්බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කතමාචාවුසෝ මරණං යන්තේ සන්තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්ස නික් කේපෝ ඉදං උච්චති මරණං තීති. සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් සිරිත් පරිදි net ජාතිය නාලිකාව මගින් සෑම සෙනසුරාදා දිනෙහිදීම ඔබට ශ්‍රවණය කරන්නට සලසලා දෙන උතුම් ධර්මදක්ෂිනා සදහම් දේශනාවයි ශ්‍රවණය කරන්න ලක්වාසීලෝවාසී net ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. අද දවසේ මේ උතුම් සද්ධර්ම දාණය සිදු කිරීමෙහිලා ඉතාමත්ම සැදැහැසිතින් ධර්මකාමීත්වෙන් දායකත්වය ලබා දෙනවා බකමූණ මහා හේන අංක 308 නිවසේ පදිංචි ලලිතා චාන්දනි. දියණිය ප්‍රධාන දුවාදරුවන් ඇතුළු පින්වත් සියලු දෙනාමයි අද ධර්මදක්ෂිනා සදහම් දේශනාවෙහි සැදැහැවත් පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. පින්නාති අද දවසේ අපි ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක් උදෙසා මාර්ගෝපදේශකත්වයේ සැලසීමේ අදිටනීයතුව පවත්වන මේ දේශනා මාලාවේ අදාප තෝරාගත් සම්බුද්ධ දේශනාව මජ්ක්‍ධිම නිකායේ 3 කොටසේ 512 පිටුවේ සඳහන් වෙන සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ සඳහන් සම්බුද්ධ දේශනාවේ එක් පරිච්ඡේදයක් තමයි මේ පින්නතුන්ට මේ කාලමානයේදී සදහම් දේශනාව සඳහා මා තෝරා ගත්තේ. මේ දේශනා පාඨය තෝරා ගැනීමට විශේෂිත හේතුව තමයි පින්වත්නි 2018 වර්ෂයේ කෙළවරේ අපි ඉන්නේ, දැන් අවසාන භාගයේ අපි ඉන්නේ. මේ අවසාන භාගයේ ඉන්න අපට ජීවිතාවර්ජනාවක් කරගෙන එළඹෙන නව වසර අවබෝධයෙන් බාර ගැනීම සඳහා බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් සූදානම් වෙන්න ඕනේ කොයි විදිහටද කියන එක පිළිබඳවයි අද දවසේ අපි මේ ධර්මානුශාසනාව තුළ කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මගේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ පින්නතුනි මේ උතුම් සම්බුද්ධ දේශනා පාඨයේදී අපට කියලා දෙනවා කතමාචාවුසෝ මරණං යන් තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකාය චුති අවනතා කියන දේශනා පාඨයේදී ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායවලදී යං අහක්වීමක් වෙන්වීමක් අතුරුදහන්වීමක් කලුරිය කිරීමක්
ස්කන්ධයාගේ බිඳී යෑමක් සිද්ධ වෙයිද? එය මරණයක් වශයෙන් පෙන්වනවා. මේ සිරුරෙන් යම් නික්වීමක් බහාලීමක් සිද්ධ වෙනවද? ඒ මරණයක් වශයෙන් පෙන්වනවා. පින්නතුනි, අපි මේ ගෞතම සම්බුද්ධ ශාසනය සම්මුඛ වෙනකන් සුගති දුගති පසු කරගෙන ආපු සංසාර ගමනක ගෞතම මගේ සම්බුදු සසුන අපට මුණ ගැහුනේ. මේ යන සසර ගමනේ පැවැත්මක් උදෙසා නෙමෙයි, නැවැත්මක් උදෙසාමයි. තථාගත මගේ බුදුපියාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා, දෙවියන් මිනිසුන් තිරිසම් ප්‍රේතයන් ආදී විවිධ ස්ථානවල මේ සාංසාරික ජීවිතේ අපි සැරිසැරුවා. නුඹලාට දැන් හොඳ අවස්ථාවක් එළමිලා තියෙනවා උප්පත්ති මරණ ජය ගන්නට. තථාගතයන් වහන්සේ මේ මරණයේ ස්වභාවයන් කීපයක් පෙන්නනවා. චුති ලක්ඛණං මාරු වෙන අර්ථය, වියෝග රසං වෙන් වෙන අර්ථයෙන්, විප්පවාස පච්චුප්පඨානං බිඳින ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කාරණා හතකින් මේ ජීවිතය යථාර්ථය මොකද්ද කියලා. පිනතුනි, මේ කාරණා ටික අපි ඉස්සරහට මේ දේශනාව අන්තර්ගතයේදී අපි පැහැදිලි කරනවා. මදකට ඔබ නතර වෙලා බලන්න. අපි ආපු ගමනේදී අපි ඔරලෝසු දිහා බල්ලා කිව්වා කාලේ ගෙවුණයි කියලා. සූර්යාගේ ක්‍රියාවලිය දිහා බල්ලා කිව්වා දවස් ගෙවුණා, පැය ගෙවුණා, වරු ගෙවුණා, මාස ගෙවුණා කියලා. හැබැයි ගෙවිලා තියෙන්නේ මොකද්ද? ජීවිතේ. අපි මේ පහු කරගෙන සම්මත විවාහාරාත්මක කාල සීමාවන් තුල, මේ ප්‍රඥප්තිය තුල අපි ජීවිතේ ගෙව්වට පින්නතුනි, කාලයද අපි ගෙවලා තියෙන ජීවිතේද කියලා ඔබ නුවණින් විමසලා බලන්න. 2019 බාරගන්න එළඹෙන දිනෙදි සමහර අනුවන බහුතරයක් දෙනා මත් වතුර බෝතල් හිස් කරමින් මහා සාදයක් බවට පත් කරගෙන හිස් වූ ආකාරයට නව වසරක් බාරගන්න යම් ආකාරයක සූදානමක් තියෙන බව අපිට පේනවා. ඔය මගතොට තියෙන සුරා සැල්වල තියෙන පෝලින් දිහා බලපුවාම මේ රටේ පිරිමි ලැජ්ජා වෙන්න ඕනේ. මේ තරම්ම පිරිමියා මේ රටේ විනාශ වෙලාද කියලා. ඕනම සමාජයක පිරිමි ආක්‍රිය කළොත් පින්නතුනි ජාතිය වේගෙන් විනාශ කරන්න පුළුවන්. ඒක මේ රට අතහරිනකොටම සුදු ජාතිකයෝ මනාව සකස් කළ වර්තමානයේ ප්‍රතිඵලය වුන් අත්විඳිනෝ. මගේ අමාමෑණියන් වහන්සේ මේ ලංකා මාතෘභූමිය තුළ ස්ථාපිත ගෞතම සසුන රකින්න අපට සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන තමන් පිරිහෙන් නැතුව ඒ සදහම් සේවාව තමාද ධර්මය තුළ සැනසන ගමන් තමන්ගයන් අතවැසියන්ටද මේ ධර්මයේ විරාගී සුවේ ලබා දෙන්ට ශ්‍රාවක දරුවන්ට මේ වගකීම් පවරලා තියෙනවා. මොහොතක් කල්පනා කළ බලන්න. මහා උස්හඬින් කාලගෝට්ටියක් කරගෙන විසූක දස්සන ඉදිරිපත් කරගෙන වෙඩිසරණ දර්ශන තියලා හිස් දේවල් වලින් අසාර දේවල් වලින් ඇතැම් දෙනා මේ එළඹෙන වසර බාර ගන්න සූදානම් වෙනවා. මේ හැමෝම දන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම මරණයට ලං වෙනවා කියන එක. මගේ බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් එළඹි කල්ලි මේ ජීවිතය අපට අතහරින්න වෙන බව දේශනා කරනවා. මොනවාද ඒ කාරණා තුන? ආයුං උස්මාච විඤ්ඤාණං යදා කායං ජහಂತಿ මං අපවිද්දෝ තදා සේති නිරත්තංව කලින්ගරං කියලා සම්බුදු වදනක් තියෙනවා. බලන්න, අපි මේ ගත කරපු කාලය තුලදී ආයුෂ කියන එක අපි ගෙවල දැම්මා. අපි අලුත් උන්නේ, අපි පරණ උනා. ඇයි? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතු ප්‍රත්‍යවසෙන් හටගත්ත මේ ජීවිතේ හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා.
හැම වෙලාවෙම මේ ධර්මතාවයකට අපි මුහුණ දෙනවා. අපි අලුත් වෙනවා නෙමෙයි පින්නතුනි. මේ සංකාර ලෝකයේ තුල හැම වෙලාවෙම තියෙන වෙනස් වීමක් මිසක් ස්ථිර පැවැත්මක් නෙමෙයි. මගේ අමාමෑණි ලෞතුරා බුදු පියාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා ආවිෂය උෂ්ණය විඥානය කියන මේ කාරණා තුන යම් වෙලාවකදී එළඹි කල්ලෙහි මේ ශරීරය හරියට දර කොටයක් වගේ මහ පොළොව මත වැටෙනවායි, උඩුකුරුව සයනය කරනවායි කියලා. කාලය ගෙව අපි හැම දෙනාටම වෙච්ච දේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරමු අපි. මේවා අපි කියලා දෙන්නේ ඍණාත්මක අත්දැකීම් ලබා ගන්න නෙමෙයි පින්නතුනි. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ මරණය කියන එක තේරුම් කියන එක අසුභවාදී ලක්ෂණයක්, ධනාත්මක සිතුවිල්ලක් නෙමෙයි කියලා. නෑ, ආනිසංස වෙනමම තියෙනවා මරණය සිහි කිරීමේ. පළවෙනි ආනිසංසය තමයි අප්‍රමාදී ගුණය. එයා නැවැත්ම පැවැත්ම දෙකේම දක්ෂයෙක් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඍණාත්මක කරුණු මේ සම්බුද්ධ දේශනාව කොතනකවත් නැති බව තේරුම් ගන්න. මේ අප්‍රමාදී ශ්‍රාවකේ බිහි කරන්න භාග්‍යවතුන් වහන්සේ මරණ සතිය වඩන හැටි ඉතා මැනවින් දේශනා කළා. බලන්න ජීවිතය යථාර්ථය මොකද්ද කියලා. අපි තනියෙන් එනවා, බැඳීම් ඇති කරගන්නවා. ඒවා නිසා අපි සතුටු වෙනවා, දුක් වෙනවා, අඬනවා, විඳිනවා, විඳවනවා. ආපහු තනියම අපි යන්න යනවා. ඒක නෙමෙයිද මේ ජීවිතය කියන්නේ? කාලය ගෙවි ගෙවි අපි ලං වෙන්නේ මේ තැනට නෙමෙයිද කියලා බලන්න පින්නතුනි. මේ අතාරතයට කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්ද? විරුද්ධ වෙන්න බෑ. මේක ඉතින් හොඳම දේ තමයි තමන් ගැන ඔබ විශ්වාසය තියාගන්න. කුරුල්ලෙක් අත්තක වහන්නේ ඒ අත්තේ තියෙන සවිමත් භාවය ගැන විශ්වාස කරලාද? නෑ, තමන් ගැන විශ්වාස කරලා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න. ජීවිතේ කවුරුත් එක්ක හිටියත් ඔවුන්ට නොව තමන් පමණක් විශ්වාස කරගෙන තමන්ගේ ප්‍රතිපත්තියෙන් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න අපි මේ එළඹෙන අවුරුද්දේදී අදිෂ්ඨාන කරගමු. පින්නතුනි, 31 වෙනිදා රැයට වියදම් කරන විසූක දස්සනවලට, මත්ද්‍රව්‍යවලට, වෙනත් දුෂ්චරිතවලට වියදම් කරන මුදල් ටික එකතු කළොත් ඔබගේ ගමේ ඉන්න අහිංසකම දරු පවුල වෙනුවෙන් ගයක් තනා දොන්නොත්, එළඹෙන නව වසරේ අධ්‍යාපනය සඳහා යන්න සූදානම් අහිංසක දරුවන්ට ඒ උපකරණ ටිකක් පරිත්‍යාග කළොත් ඔබගේ ජීවිත කාලෙ මේක සතුටක් වෙනස පවතිනවා. බීලා විනාශ කරපු මුදල ගැන සිහි වෙනකොට ඔබට වේදනාවක් විතරයි ඉතුරු වෙන්නේ. දුෂ්චරිතයේ සඳහා ඔබ වියදම් කරපු දේ හිතනකොට ඔබට මානසික වේදනාවක් විතරයි ඉතුරු වෙන්නේ. පින්නතුනි, මගේ අමාමෑණියන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුගේ ජීවිතේ ගෙවුනට පස්සේ ඒ ගෙවිච්ච අතීතය කඳුළු පිරිච්ච ඇස් වලින් හදවතේ පුරවාගත් වේදනාවකින් ඒ ගෙවිච්ච ජීවිතය ගැන සිහි කරන්න වෙනවා නම් එවැනි දේවල් ජීවිතේ කවදාකවත් කරන්න එපා කියලා මගේ අමාමෑණියන් වහන්සේ අපට කියලා දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, නව වසරකදී අපි ඇඳුම් අලුත් කරනවා, ගෙවල් වල බඩු මුට්ටු අලුත් කරනවා, ගෙවල් සුද්ධ කරනවා. මේ ඔක්කොම කළාට මිනිසුන්ගේ හිත් සුද්ධ කරගන්නේ නැහැ. ආරම්භයේදීම දුෂ්චරිතෙන් විනාශ මුඛ වලින්ම පටන් ගත්තානම් ආර්ථිකෙත් ඉවරයි, ආධ්‍යාත්මිකෙත් ඉවරයි. අද අපේ ලංකාවේ තියෙන වර්තමාන ඛේදවාචකයක තමයි පටන් ගන්නෙම විනාශකාරී විදිහට. හැබැයි බහුතරයක්ගෙන මෙහෙම හිතුවට මේ ධර්මයේ වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන ශ්‍රාවක සමාජයක් අපේ සමාජය තුල තියෙනවා. ඒක අපි සතුටු වෙන්න ඕනේ. ඉතාමත් ප්‍රබල ආධ්‍යාත්මික ගමනක් යන ගිහි පැවිදි ශ්‍රාවක සමාජයක් අපිට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කාලේ කුත්තිම පිළිබඳ නුවණින් මෙනෙහි කරන්න කියලා දේශනා කරපු සූත්‍ර දේශනා අතර තථාගතයන් වහන්සේ දේශනා කරන අච්චින්ති කාලාතරයන්ති රත්තියෝ, මේ දිවා රාත්‍රී ගෙව ගෙවා අපි ගත කරන ජීවිතේ වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති, වයස මුහුකුරා යනවා. බලන්න අපිට ඒක වෙන්නේ නැද්ද කියලා. අපි හැමෝට මේ දේ වෙනවනේ, වයස මුහුකුරා යනවා. ඊට පස්සේ
ඒතං බයං මරණේ පෙක්කමානෝ. එහෙනම් අපි මේ ලං වෙන්නේ මරණයට කියලා බය වෙන්න කියලා කිව්වේ තැති ගැනීම වලට පත් වෙන නෙමෙයි, ඊතර වෙන්න ආධ්‍යාත්මික වශයෙන් සූදානම් වෙන්න කිව්වා. පිනතුනි, මගේ අමා මෑණියන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා ලෝකා මිසං පජහේ සම්තිපෙක්කෝ කියලා. මේ ලෝකා මිසයේ තුල අනිත්‍ය දේවල් නිත්‍යයි කියලා අරගෙන, දුක් දේවල් සැපයි කියලා අරගෙන, අනාත්ම දේවල් ආත්මයි කියලා අරගෙන, අසුභ දේවල් සුභයි කියලා අරගත්ත වැරදි දෘෂ්ටිය තුල අපට සැනසෙන්න පුළුවන්ද? එහෙනම් කෙනෙකුට සැනසීම ඉන්න පුළුවන් හොඳම ක්‍රමේ චෛතසික නිරෝගීතාවය ඇති වෙන්නේ කොහොමද? අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න කිව්වා. දුක් දේ දුක් වශයෙන්ම දකින්න කිව්වා. අනාත්ම දේ අනාත්ම වශයෙන්ම දකින්න කිව්වා. අසුභ දේ අසුභ වශයෙන්ම දකින්න කිව්වා. අන්නේ විපස්සනා නුවණින් දකින කෙනාට චෛතසික නිරෝගීතාවයේ තියෙනවා. ඒක න හැම දිලාවෙම සැපෙන් ඉන්න කෙනේ. නමුත් අපට බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම ජීවිතයේ හැම මොහොතකදීම පවත්වන්න බැරි කෙලෙස් ප්‍රවාහයක් මේ පුහුදුන් සිත තුළ අකණ්ඩව ගලාගෙන යනවා. මේ කෙලෙස් ප්‍රවාහයත් එක්ක අපට සමාධිහිතක විරාගී සුවය අත්දකින්නට වඩා කෙලෙස් අහුස්සලා ලබන වින්දනය තුළ අපි ලබන පීඩාව වේදනාවක් වශයෙන් අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි. ඇයි? සක්කාය දිට්ඨිය මත තණ්හාව ක්‍රියාත්මක වීම, අවිද්‍යාව බලවත් වීමත් එක්ක මේ දේවල් සැපයි කියලා අපට තේරෙන්නේ. හැබැයි මේ හැම දෙයක් තුළම තියෙන අසාතං අසාත වූ දේවල් කියලා කියනවා. දුක්ඛං සුඛස්ස රූපේන කිව්වා. සැපයි කියලා තියෙන හැම දේවල් වලදීම දුක වෙස්වලාගෙන තියෙනවා. ප්‍රිය දේවල් වල අප්‍රියතාවය වෙස්වලාගෙන තියෙනවා. ප්‍රමාදීව වාසය කරන්න යන්නේ ඒකයි පින්නතුනි. හිංසා මගේ අමාමෑණියන් වහන්සේ ජීවිතේ හැමදාකම මරණයෙන් ඔබට ගිය අමරණීය සුවය එතන උපරිම දීර්ඝායුෂ ලැබෙනවා. ආයේ මැරෙන්නෙත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ. අන්නේ උපරිම දීර්ඝායුෂත්වයේ තියෙන අමරණීය සුවය මගේ ගෞතම සම්බුදු සසුනේදී අත්දකින්න පුළුවන් අවස්ථාව අපි හැමදෙනාටම ලැබිලා තියෙනවා පින්වත්නි. මගේ ශාන්තිනායක අමාමෑණියන් වහන්සේක අවස්ථාවකදී වෙන මේ කාරණා ටික අපිට උගන්වනවා. බුදුරජාණන් වහන්සේ සංවේගය ඇති කරගත යුතු නුවණින් සතිමත්ව සිහි කටයුතු කාරණා හතක් උපමා වශයෙන් පෙන්වනවා. උදෑසන තනාග ඇති පිණි බිඳුව හිරුවෙලි ආපු ගමම නැති වෙලා යනව නේද? ඔය මොන කාලගෝට්ටි කරත්, එකිනෙකාට මොනාකාරයෙන් බැඳීම් තියාගෙන හිටියත්, මේ ලෝකේ විවස්ථාවක් නැති කාරණා පහක් තියෙනවා. ඔය විවස්ථාව ගැන නූතන සමාජයේ කෑමර දෙන හැම දෙනාම දැනගන්න ඕනේ. විවස්ථාවක් නැති කාරණාවක් තියෙන බව ඒ අනුවණයන් දන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. මොකද්ද විවස්ථාවක් නැති කාරණා පහ? හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පින්නතුනේ, විවස්ථාවක් නැති කාරණා පහක් තියෙනවා. විවස්ථාව වරගෙන කෑ ගැහුවට දන්නේ නැහැ ගොඩක් දෙනෙක්. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගතින්, මතක තියාගන්න. විවස්ථාවක් නැහැ මේකට. හොඳට සිහිය පිහිටවාගෙන අවබෝධ කරගන්න. අපි අර වල්ලගෙන මේ වල්ලගෙන පුත්තා මත්ති ධනම් මත්ති ආදී වශයෙන් මේ වල්ලගෙන අල්ලගෙන අල්ලගෙන නොමැරෙන ආකාරයට සමහරු ජීවත් වෙන්න යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ, මේ බෞද්ධ සමාජය ඉතා නිවැරදි ඉසව්වකට ගෙනියන්න බල තුනක් ඕනේ. එක තමයි මානසික බලය, පිරිස් බලය, ආර්ථික බලය. ඔය බල තුනම ඕන පින්වත්නි සමාජයක් වශයෙන් අපිට ඉස්සරහට යන්න. ඒ හැමතැනම පදනම වෙන්න ඕනේ තිසරණය හා සීල ප්‍රතිපදාව, සම්මා ජීවේ මුල් කරගත්ත, සම්මා දිට්ඨිය මුල් කරගත්ත ශ්‍රාවක සමාජයක් මත ගොඩ නැගෙන්න ඕනේ මේ කාරණා ටික. ඒක ඉතා වැදගත් වෙනවා. ඔබ හිතලා බලන්න, මේ සිංහල රටේ, මේ ආර්ය සිංහලයන්ගේ රටේ අතීතයේ ඉඳලම සිහි කරන්න, මේ රාජාවලියේ රජවරු 100 ගානක් රජකම් කරලා තියෙනවානේ. එදත් මෑත ඉතිහාසෙත් අදත් අපිට යුද ජයග්‍රහණ අපි ලබලා තියෙනවා. හැබැයි සිංහලය පරාජය වෙලා තින්න හැම වෙලාවෙම රැවටිලි වලින් වර්තමානයේ කොහොඳටම දැනෙනවා අපට.
අපි අපේ මනසේ යම් හැසිරීම් රටාව අපි අධ්‍යයනය කළොත් අපි ටිකක් අර අපේ සිංහල වර්ගයක තියෙන නිකන් ගැටුම්කාරී ස්වභාවයක් තියෙන මතවාදී වශයෙන් එහෙම අර යම් ආකාරයක එහෙම මානසික හැසිරීමක් තියෙනවා අපේ සිංහලයාගේ. ඒ වගේම තමයි යම් අභියෝගාත්මක තැනක් ආවට පස්සේ අපි ඔක්කොම එකතු වෙනවා. නමුත් අපිට බොහොම කෙටි කාලයකදී කමතක වෙනවා. ඉතිහාසය පරික්ෂා කරලා බලන්න අපි යුද ජයග්‍රහණ කරලා තියෙනවා. අපි රැවටිලි වලින් පරාදේ වෙච්ච දාතියක්. මේක හොඳට තේරුම් ගන්න. නවවසර දිවත් එවැනි වැරදි නොකරන්න අපි අදිෂ්ඨාන කරගෙන බලන්න ඉතිහාසයේ අපි රැවටුණු තැන් කොච්චර තියෙනවද. පුංචි පවුල රත්තරන් කියන කාපුලනුව ඉස්තරන් කියන தත්ත්වය බලන්න අද සිංහලයට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි මැරෙනවා. නමුත් අපි මැරෙනවා සියල් අතහරින්න වෙන දවසක් එනවා. හැබැයි මේ බුද්ධ ශාසනේ ආයුෂය දීලා මේ ගෞතම ශාසනේ මේ උතුම් සංස්කෘතිය මේ උතුම් මාතෘභූමිය පරපුරෙන් පරපුරට ඈත අතීතයේ දායද කළා වගේ වර්තමානයේ තුල අපි දායද කරන්න ඕනේ. හැබැයි අපි සියල් අතහරිනවා. නමුත් නාමයේ නොදිරන විදිහට ඒ දායකත්වය අපි සලසලා දෙන්න ඕනේ. ඒ ගෞතම ශාසනයට කරන අනුග්‍රහය. ඒ අනුග්‍රහය අපි කරන්න ඕනේ. ශාසන අනුග්‍රහය කරන්න ඕනේ අපි. ඒ නිසා නැවත මම ඔබට මතක් කරනවා. බුද්ධ ජයග්‍රහණ කළාට රැවටිලි වලින් පරාජිත වෙච්ච අපි නැවත එවැනි පරාජයන් බාර ගන්න සූදානම් වෙන්න එපා. අපි ගොඩාක් තැන්වල රැවටිලි වලින් පරාජය වෙච්ච ජාතියක්. බලන්න ධර්මයේ විකෘති කරන ස්වභාවය බලන්න. ඒක පුදුම විදිහට අද නිදහසේ කරනවා. මේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක්වත් අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා භයානක විදිහට ඒ දේ කරනවා. පින්නතුනේ අපි අඳුරත් එක්ක එකතු වෙලා අඳුරට සාප කරන්න ලෑස්ති නෑ. අපි අකර්මණ්‍ය වෙන්න ඕනේ නෑ. අපි පහනක් දැල්ලුම්. අපි අවබෝධයෙන් මේ දේවල් ජය ගන්න උත්සාහ කරමු. 2019 වර්ෂයේදී යම් ප්‍රතිපත්තියක පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් පැති දෙකකින් දිනු වෙන්න අපි අධිෂ්ඨාන කරගමු. එකක් තමයි ආධ්‍යාත්මික පැත්ත, අනිත් එක තමයි ලෞකික පැත්ත. මේ කාරණා ටික අපි හොඳට අධිෂ්ඨාන කරගෙන මේ ගමන යන්න අධිෂ්ඨාන කරගමු. මේ ජීවිතයේ යථාර්ථය අපි නුවණින් මෙනෙහි කරමු. තනාග පිනිබිඳක් වගේම තමයි වහිනකොට හටගන්න දිය බුබුල වහා නැති වෙලා යනවා වගේ. මේ ජීවිතේ නැති වෙනවා. ඕනම වෙලාවක මේ ජීවිතය අතහරින්න අපි ලෑස්ති වෙලාම මේ සමස්ත කටයුතු වල නියැලීම තමන්ගේ අවසාන මොහොත යහපත් කරගන්න ඉතාමත්ම හොඳයි. අනිත් එක මතක තියාගන්න ඕනේ. මේ ජීවිතේ විතරක් නෙමෙයි අවසන් වෙන්නේ. ජීවිතේ විතරක් නෙමෙයි අහිමි වෙන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි වෙනවා පින්නතුනි මෙතනදී. ඒකයි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙදී අපට කියලා දෙනවා. හරියට මේ ජීවිතය කියන්නේ දිය පිට ඇඳිරක් වගේ කියනවා. බලන්න හිතලා. වහාම නැති වෙන දෙයක් කියලා තියෙනවා. ඒක ඉතාමත් සත්‍යයක්නේ. පර්වතකින් ගලා බසින ගඟක් වගේ මොහොතක් මොහොතක් පාසා අපි මරණය කරා නොනවති ගලාගෙන යනවා. යම් කිසි කෙනෙකුට අවබෝධ කරගන්න අපහසු නෑ පින්නතුනි. ශක්තිවන්ත පුරුෂයෙක් උදේ කාලෙදි හෙළන කෙළපිඩක් වගේ මේ ජීවිතේ වහා නැති වෙලා යනවායි කිව්වා. ඊළඟට බලන්න. රත් කළ බඳුනකට උදේ ඉඳලා රත් කරපු බඳුනකට යමක් දානවා. වහම නැති වෙනවා. ඒ වගේ තමයි මේ ජීවිතය කියන්නේ. වදකයන් විසින් ගෙන යන එළඳෙනක් ක්‍රමයෙන් පියවරෙන් පියවරට අර වදකාගාරයට ලං වෙන්නේ ඇයිගේ මරණය කරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොහොතක් මොහොතක් පාසා අපි මේ ගෙනියන්නේ මරණය කරයි කියලා. එහෙනම් අවුරුද්දක් නිමා වෙනකොට තව වර්ෂයේ ආරම්භයක් කියන්නේ කෑ ගහලා රතිඤ්ඤපත්තු කරලා විසූක දස්සන කරලා දුරාචාර කරලා පටන් ගන්න තියෙන එකක්ද? තමාගේ ලෝකෙට වෙන
මරණයෙන් ජය ගන්න හේතු සකස් කරගෙන අවදිමත් භාවයෙන් යුතු ජීවිතේ බාර ගන්නද අපි ලෑස්ති වෙන්න ඕන කියන එක ඥානවන්ත පිරිසක් වශයෙන් ඔබ කල්පනා කරන්න. මේ කල්පනාව ඉතා වැදගත් වෙනවා. මොකද අපි හැමෝම යම් දවසකදී මේ සියල්ල අතහරින දවසක් එන නිසා බලන්න ජීවිතය කියන්නේ මොකද්ද කියලා. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් පින්නතුනි දසක 10කට මූණ පාන්න වෙනව. අවුරුදු 100 අවුරුදු 10 කොටස් වලට බෙදාගත්තොත් දසක 10කට මේ ජීවිතේ වෙන් කරගන්න පුළුවන්. මන්ද දසකය කියලා කියන කුඩා මවතිය, ක්‍රීඩා දසකය, වර්ණ දසකය, බල දසකය, ප්‍රඥා දසකය, හායන දසකය, පිරිහීමට පත්වෙන දසකය. එතකොට අවුරුදු 70 60 වගේ වෙනකොට ඒ ස්වභාවය එනවා. කුදු ගැහසෙන ශරීරයේ විපරිත තත්ත්වයන් පත්වෙනවා. මෝහ මූහ කියලා කියනවා. මරණාසන්න කාලේ ඒ ස්වභාවය වැඩි වෙනවා. අනිත් එක තමයි සයන දසකය. මේ කාලයේදී පින්නතුනි වැඩි කාලයක්ම නිදාගෙන ඉන්නේ. බලන්න ජීවිතයේ අපි මේ වෙලාවේ ධර්ම දේශනාව පවත්වන ඔබ අහනම මේ වෙනකොටත් කී දෙනෙක් රෝහල්වල මරණය ජීවිතයත් එක්ක සටන් කරනවද? ඔබ අලුත් අවුරුද්දක් බාර ගන්න විසූක දස්සන කරමින් කෑගෝ කොස්සන් ගසමින් නොගැලපෙන දේවල් වල හැසිරෙනකොට ඔබ මරණයට ලං වෙන බව ඔබ දන්නේ නැහැ. හැබැයි කී දෙනෙක් නම් මේ මොහොතේදීත් මරණයත් එක්ක සටන් කරනවද? ඒක තමයි ජීවිතය යථාර්ථය. ඒ අවස්ථාවට මේ මොහොතේ අපට එන්නත් පුළුවන්, තව අවුරුදු කීපයකින් ඒ අවස්ථාවට බාර ගන්නත් වෙන්න පුළුවන්. නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ සඳහන් වෙන සතර කමඨහන් වලින් එකක් තමයි මරණ සතිය. වර්ෂයක නිමාව අලුත් වර්ෂයක ආරම්භයකදී මෙනෙහි කරන්න ඕන හොඳම කාරණාවක් තමයි මරණ සතිය. අප්‍රමාදී ගුණය, සබ්බලෝකේ අනබරත සංඥා, බලන්න මේ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබෝධය ඇති වෙන්නේ නැති. තියෙන සම්පත් පරිස්සම් කරනවා, පාවිච්චි කරනවා, හැබැයි නොඇලීව සේ කරනවා. හරියට විලකට අරක් ගත්ත යක්ෂයෙක් වගේ ලෝභකමින් මසුරුකමින් ඉන්නේ. අපිට මතකයිනේ බුද්ධ කාලේ හිටපු තෝදෙයියලා අදින්න පුබ්බගලා ආනන්ද සිටුවරුන්ට මොකද වුනේ කියලා? තෝදෙයියට මොකද වුනේ? මසුරුකමින් හිටියා. බුදුරජාණන් වහන්සේ මේ සිටුමැදුර ඉදිරි පිටින් පිණ්ඩපාතේ වඩිනවා, මේ මසුරු සිටානන්ට හිතක් පහළ වුණාද? දන් හැන්දක් පූජා කළා ලෞතුරා බුදු කෙනෙකුට කුසලයක් උපයා ගන්නට බැරි වුණා. ඔහු මැරෙන බව දැනගෙන හිටිනා. මේ වගේ මිනිස් ඕන තරම් වර්තමානයේ. තෝ දෙයියලා නැතුව නෙමෙයි, අන්තිමේදී මරණයට පත් වෙලා තමන්ගේම ධනයට මසුරුකමින් මැරිලා ගෙදර හිටපු බැල්ලිගේ කුසේ සුනකෙක් වෙලා ප්‍රතිසන්දිය ලබනවා. බලන්නකො සසරේ හැටි. අනුවණයාගේ අඥානයාගේ ධනයත් විනාශයට කියලා දේශනා කළානේ. හරියටම හරි. අද බහුතරයක් ඉන්නවා පින්නතුනේ මේ වගේ කණ්ඩායම්. බලන්න හිතලා. මහා සම්පත්ති සම්පත්තා යථා සත්තා මතා ඉද තථාහං මරිස්සාමි මරණං මම හෙස්සති. බලන්න. මහා සම්පත්තියට පැමිණිනා වූ සත්වයෝ ඉන්නවා. ඒ උදවියත් මැරෙනවා. මටත් මරණය එහෙමනම් පොදුයි. මාවැන්නෙකුට කවර කතාද? බලන්න කොච්චර හොඳ කමටහනක්ද කියලා. සබ්බලෝකේ අනබිරත සංඥාව ඇතිවෙනම මරණ සතිය වඩනකොට මේ විදිහට. තේලන්න බලන්න. උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා මරණත්තා යෝකාසං වදකෝවි ඒ සති. මේ මරණේ උපත ඉඳලම මාත් එක්ක එන එකක් කියලා මෙනෙහි කරන්න. එතනින්ද මොකද්ද තියෙන්නේ? ආනිසංසවලදී අප්‍රමාදීව ගුණේ දියුණු වෙන ඊට පස්සේ පෙන්නනවා. යම් කිසි කෙනෙක් මරණය ගැන සිහි කරනවා නම් අනබිරත සංඥාව ඇති වෙනවා. යම් කිසි කෙනෙක් මරණය නුවණින් සිහි කරනවා නම් අන්න ඒ කිනාට
තමන්ගේ ජීවිතේ සුරක්ෂා කරගන්න පුළුවන්. අපේ හිතේ ස්වභාවය තමයි මේ මනසේ හැසිරීම හොඳට අධ්‍යයනය කරපුවාම වැරදි දේ ඉක්මනට ගන්නවා, හොඳ දේ ඉතාමත් අඩුවෙන් තමයි බාරගන්නේ. සසර පුරුදු හේතු සම්පත් තියෙන ශ්‍රාවකු ඉක්මනින් ධර්මයේ ගන්නව, අකුසලේ බැහැර කරනවා. ඇතම් දෙනා මේකේ අනිත් පැත්ත ඉක්මනට අකුසලේ ගන්නවා, ධර්මයේ ඉතාම ප්‍රමාදීව ගන්න. දැන් බලන්න, යම් කිසි කෙනෙක් මරණ සතිය වඩනව නම් පින්නතුනේ, අකුසල් සිතක් පහළ වුණොත් කය මුල් වෙලා සිත මුල් වෙලා ඒ අකුසලේ වහා බැහැර කරන එක කොයි වගේද? භද්‍ර යව්වෙන ඉන්න තරුණයෙක් හෝ තරුණියක් ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න වෙලාවක සතෙක්ගේ මලකුණක් ගෙනලා කරේ දාන්න හදනවා. ඒක ප්‍රතික්ෂේප කරන යම්සේද ඒ පරිද්දෙන් මරණේ වඩපු කෙනා කාය වාක් මනෝ දුෂ්චරිතේ බැහැර කරනවායි කියන. බලන්න මරණේ වඩන එක හොඳ නැද්ද කියලා. ඊළඟට බලන්න, යම් කිසි කෙනෙක් මරණ සතිය වඩනවා නම් ඊසකං අනිවත්තං සතතං ගමනුස්සකං ජීවිතං උදයාත්තං සිරියෝ වියධාවති කියලා කියනවා. සෑම කල්ලිම ගමනට උත්සාහ කරන ඇසිල්ලක දු නොනැවති ජීවි ගලාගෙන යනවා වගේ මේ සූර්යා ක්‍රමයෙන් 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 ගමන් කරලා ගිහිලා නොපෙනී යන්නාත්මෙන් මගේ ජීවිතේ මරණේ සැඟවෙනවා කියන. මරණයේදී අපේ අතීත මතකයන් අපි ගත්තොත් ගොඩාක් මරණයේදී මේ මැරෙන්නා වූ සත්වයා ගැන මෙනෙහි කරනකොට අපට ඊළඟට ජීවිත ආසාව යටපත් කරන්න පුළුවන්. ගොඩාක් අවස්ථාවලදී සිහිමුලාගත එන්නෙම ජීවිත ආසාව ආවට පස්සේ මැරෙන්න හේතු සකස් වෙනවා. පින්නතුනි, මැරෙන්න කොච්චර හේතු හැදුනත් අසෘතව ශ්‍රාවකයා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ දෙක අතර දෝලනාත්මක වෙන අත්දැකීම හරිම මේ බාරගන්න දුෂ්කරයි අසෘතවත් කනට. දැන් බලන්න, මේම හැසිරෙන මනෝභාවයක් සමනය කරගන්න මගේ භාග්‍යවතුන් වහන්සේ මරණ සතිය දේශනා කළා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා කාරණා හතරක් මෙතනදී දෙනවා. ජීවිත ආසාවත් එක්ක ආපස්සට ජීවිතේ ගෙවිච්ච දැන් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඊළඟට මරණ වේදනාව වෙනවා. මේ මරණ වේදනාවේ කොයි වගේ කද්ද කියලා අනාථ පිණ්ඩිකෝ ආද සූත්‍රය ගැන අපේ ධර්ම ශ්‍රාවක ශ්‍රාවකයෝ දන්නවා. නුවණින් මෙනෙහි කරලා ඒ සූත්‍ර දේශනාව කියවුවොත්, සෝතාපන්න වෙච්ච අනේ පිරිසිරිතුමා උඩුකුරුව සයනය කරන මොහොතට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා. පනවන ළඳ ආසනේ වැඩ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ පිරිසිරිතුමා ආර්ය ශ්‍රාවකයෙක් නිසාම මේ මරණ වේදනාව ගැන විමසනවා. අනේ පිරිසිරිතුමා, ස්වාමීනි, මේ මරණ වේදනාව ප්‍රකාශ කිරීම දුෂ්කරයි කියනවා. සාමාන්‍ය මිනිසෙකුට දැනුණු ස්වාමීනි සිහි මුරුජා වෙයි කියනවා, සිහි විකල් වෙයි කියනවා. ඒ තරම් මේ මරණ වේදනාව සංකීර්ණයි කියලා අනේ පිරිසිරිතුමා සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් විස්තර කරනවා. එහෙනම් පෘථජ්ජනෙක් වශයෙන් කොහොම බාරගන්න, පුහුදුන් කෙනෙක් වශයෙන් බාරගන්නේ කොහොමද? මේ වේදනාවේ සංකීර්ණත්වයේ උපමා පහකින් පෙන්නනවා. මං කීපයක් කියන්න, හිතට ගන්න. පණ ඇති මිනිස්සෙක්ගේ නළල වටා පින්වත්නි, ඔතනම වරපටක් නැත්තම් කඹයක් හත් පොටක් ඔතනවා. ඔතලා ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නේ දෙපැත්තට ඉඳලා මේ වරපොට තද වෙන්නේ නැද්දොත් හිතලා බලන්න, ඒ ඇති වෙන වේදනාව බාර ගන්න සමත්ද කියලා. ඔතනදි මතක තියාගන්න ඕනේ, අවසාන සිත පහළ වෙන්න යන්නේ, පහළ වෙන්න යන සිතේ ආයු කාලයේ චිත්තක්ෂණයයි. හොඳට මතක තියාගන්න ඕනේ, අපි හැමෝම විපාකයේ කල්ප ගානකි. දැන් මැරෙන වෙලාවට චුතිසිත පහළ වෙන්න යන්නේ චිත්තක්ෂණයක වගේ හැපිල්ලමක් ගහන තරමටත් අඩු කාලයක් නම් මතක තියාගන්න විපාකයේ කල්ප ගාන. කොහොමද? අති දීර්ඝ කාලයක්. අපි පබ්බත සූත්‍රයේ මුල් කරගෙන කල්පය කියන එක විස්තර කරා. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක් නම් එවැනි උස ඝන පර්වතයක්.
පළලත් හැතැම්ම දාසය මිනිස් ආවුෂ සීයක් ගෙවුණට පස්සේ අර හැතැම්ම දාසයක් උස ගල් පර්වතය කසි සලුවකින් පිරිමදිනම් ඔහොම පිරිමැදල යම් දවසකදී මේ පර්වතයේ මහපොළොට ගෙවෙයිද එදාට එක කල්පයයි බලන්න මරණාසන්නේදී හිත පහළ වෙන්න යන්නේ ඒ චුතිසිතර පහළ වෙන්න යන කාලය ගත්තොත් ආයු කාලයේ චුට්ටයි ඒ කියන්නේ ෂණයයි විපාක වාරේ කොහොමද එහෙමනම් මරණය ගැන සිහි කරන කෙනාට මේ ජීවිත ආසාව යටපත් කරන්න පුළුවන් කිව්වා එහෙනම් එළඹෙන නවවසරදී අපිට හොඳට මරණ සතිය වඩන්න පුළුවන් වුණොත් අමතෝ ගදා අමත පරියෝසානා කිව්වා නිවනට බැස ගැනීම නිවන කෙලවර කොට ඇති දෙයක් කිව්වා මරණය සතිය වඩනවන දැන් ඊළඟට බලන්න විජ්ජු බුබ්බල දැන් මෙතනදි පෙන්වන්නේ හරියට විදිලියක් වගේ කියන ෂණීන් නැති වෙනවා ඊට පස්සේ මේ ගාථාවෙදි පෙන්නවා පිණි නැත්තම් තනාග පිණි බඳක් වශයෙන් අපි ඉස්සෙල්ලා මතක් කරා දිය පිට ඇඳි ඉරක් වගේ කියලා මරණය මේ විදිහට තමා යට කරගෙන එන සතුරෙක් වගේ එනවා කියලා මෙනෙහි කරන්න කිව්වා අන්න ජීවිතාසාව යටපත් වෙනවා ඊළඟට මරණ සති ඒ විදිහට පුරුදු කරන යනකොට පින්නතුනි අනිත්‍ය කියන ධර්මතාවය ප්‍රකටව දැනෙන්න ගන්නවා එතකොට නොයැලීමත් එක්කම ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒක අවබෝධයත් එක්ක ඇති වෙන පරිවර්තනයක් පින්නතුනි මේක කෘතීමව අස්සහභාවිකව ගන්න දෙයක් නෙමෙයි දැන් නූතන සමාජයේ චර්යා මනෝ විශ්ලේෂකයෝ මේ මරණය සම්බන්ධව ඇති වෙන අත්දැකීම් පිළිබඳව ඔවුන් ගවේෂණය කරපු තැන් තියෙනවා. මේ මෑත කාලෙක පරීක්ෂණයක් කරනවා චර්යා මනෝ විශ්ලේෂකයෝ. සමාජ විරෝධී අකටයුතුකම් කරපු කීප දෙනෙක් කරන ඔවුන්ගේ මරණ අත්දැකීම් ඔවුන් අධ්‍යයනය කරනවා. ගොඩාක් දෙනෙක් ප්‍රකාශ කරලා තියෙන්නේ නාදුනන කීප දෙනෙක් ඇවිල්ලා මාව ගෙනියන්න හදනවා මාව බේරගන්න. ගිනි දැල් පේනවා කළුවර පේනවා ඒ වගේ සමාන අදහස් පෙළක් තමයි මේ සමාජ විරෝධී දුෂ්චරිත කරපු ඇතැම් දෙනා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒකෙන් පේනවා ගති නිමිති පහළ වෙන ස්වභාවය ගැන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගැන්වීම සනාත කරන්න පුළුවන් කියලා අපි ඒක පිළිගන්නවා බලන්නකෝ අපේ ධම්මික සිටුතුමාගේ අවස්ථාව ධම්මික සිටුතුමා ගිලන් වෙලා මරණ මොහොතේ ඉන්න වෙලාවේදී ස්වාමින් වහන්සේලා වැඩම කරලා ධම්මික සිටුතුමාගෙන් අහනවා ඔබතුමා කැමැතිම දේශනාව කියන්නේ අපි දේශනා කරන්න සතිපට්ඨානේ දේශනා කරන්න ස්වාමීනි කියලා කියන නොඅඩපු කෙනෙකුට ඒ අවස්ථාවේ සතිපට්ඨානේ මතක් වෙන දැන් සමහරු හිතාගෙන ඉන්නවා කරන්න පුළුවන් ඔක්කොම පව්කම් කළා මැරෙන වෙලාවට ස්වාමින් වහන්සේලා වඩම්මලා පිරිකරක් පූජා කළා ෂේප් වෙන්න ඒකනම් මුලාවක් ඈ ධම්මික සිටුතුමාලා මේ ආර්ය ධර්මයේ තුල හිත වඩලා තිබ්බ නිසා මරණාසන්න මොහොතේ සතිපට්ඨාණයට හිත පිහිටව ගත්තා. ඒ නිසා දේශනාව කරන්න කිව්වා. දේශනාව කරන අතරදී එතුමා අතින් සංඥාවක් කළානේ. ඒ සංඥාව කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේලා දේශනාව නැවැත්තුවානේ. දරුවෝ කලබල වුණානේ. දරුවන්ට කියනවා ඇයි කලබල වෙන්නේ? මං ඒ අතින් සංඥා කළේ දිව්‍ය ලෝක තුනකින් මාව එක් කියන්න ඇවිල්ලා. තුසිත දිව්‍ය ලෝකේ රතය පළවෙනියට ඇවිල්ලා ඒ දිව්‍ය රතවලටයි පොඩ්ඩක් ඉන්න කිව්වේ. ඒක ඇත්තක්ද කියලා බලන්න ඕන නම් මල් මාලයක් ගොතලා උඩට විසික් කරන්නයි කිව්වා. තුසිත දිව්‍ය ලෝකේ රතේ මේ මල් මාලේ රැඳෙනවා. බලන්නකෝ ආර්ය ශ්‍රාවකයේ සැනසුම් සුසුම කොච්චර වටිනවද කියලා. අද මේ වගේ දර්ශන ඉතාමත්ම කලාතුරකින් වෙනවා. මට මතකයි මේ මෑත කාලෙදී එක මහාචාර්යවරයෙක් අපේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරපු එතුමා තමන්ගේ අවසාන මොහොත අතහරින්නේ පැය දෙකක පරියංක භාවනාවක් කරලා අපේ පොඩි හාමුදුරන්ගේ පියාණන් වේදනානුපස්සනාවට හිත පිහිටවලා අවසාන මොහොත අතහැරියේ මේ අපේ සමාජයේ ඉතාමත් විරල ශ්‍රාවක චරිත දෙකක් ගැන මම මේ මතක් කරේ ඇයි සතිපට්ඨාන භාවනාව වඩපු නිසා අන්න බලන්න සතිපට්ඨානේ වඩනකොට අනිත්‍ය ධර්මතාවය හොඳට ප්‍රකට වෙනවා වේදනාසු වේදනානුපස්සී කියන තැනදී
තුංආකාරික වේදනා යථා ස්වභාවයේ තත්තු පරිද්දෙන් හේතු පටිච්චව වෙන හැටි, වේදනාව ඇති වෙලා නැති වෙන හැටි දකින්නකට, ඒක මමේ මාගේ මගේ ආත්මය කියලා ගන්න බැරි ස්වභාවය දැක්ක කෙනාට මරණ වේදනාව තුනී කරන්න පුළුවන්. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්, දුක දුක වශයෙන් දකින්න පුළුවන්. මරණානුස්සතිය වැඩුව ආනිසංසත් එතන තියෙනවා. අනාත්මය, ඒ කියන්නේ වසඟේ පවත්තන්න බෑ. නාම රූප ධර්මයන් තුළ ජීවිත කාලෙම අපි ආරක්ෂා කරන ආපු ජීවිත ඉන්ද්‍රියාගේ සිඳියම්ම වෙන්නවා කියලා හොඳට අවබෝධෙන් දකිනවා ඒ කෙනා. ඕනම කෙනෙක් මරණාසන්න වෙනකොට අසරණ වෙනවා ධර්මයේ නැත්තම් පින්නතුනේ. ඒක බලන්න පුළුවන් වර්තමාන ග්‍රාමීය රෝහලේ ඉඳලා අධි පහසුකම් තියෙන, වැඩි පහසුකම් තියෙන, නවීන පහසුකම් තියෙන රෝහල දක්වා බලන්න ගිහිල්ලා ගොඩාක් මිනිස්සු සිහි මුලාවලින් ජීවත් වෙලා අකුසල් බහුල කරගෙන මරණය ආවට පස්සේ තමන් ගැන දුක් වෙන හැටි බලපුවාම අනේ මේ ජීවිතේ කොයිතරම් අසරණයිද කියලා පේනවා. ඒ නිසා පින්නතුනි මෙතෙන්ට ජීවිතය ඇදගෙන වට ගන්න එපා. මේ ගෞතම සාසනය අපට ලැබිලා තියෙන මේ වගේ අනගිම අවස්ථාවක් උදා කර දෙන්නේ මිසක් අපිව අසරණ වෙනව අසරණ කරන්න නෙමෙයි. තමා විහිං අසරණ මිසක් ධර්මයකට පලි නෑ. තමා තුලින් මේ ධර්මය අත්දකින්න කිව්වා. දැන් බලන්න ඊළඟට තථාගතයන් වහන්සේ මේ මරණ සතියේ අවබෝධයෙන් මෙනෙහි කරන කෙනාට පෙන්නනෝ මහත් වූ යසසින් බලයෙන් පිනෙන් නුවණින් වැඩුණා වූ ලෞතරා බුදුරජාණන් වහන්සේ පිරිනිවීමටපත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ධාතුන් වහන්සේලා බවට පත් වුණා. බලන්න මේ මහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අපි වෙනුවෙන් දුක් විඳලා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච අද අපි මේ උතුම් ධර්මයේ සැනසීම ලබන්නේ මගේ බුදුරජාණන් වහන්සේ නිසා. උන්වහන්සේ පිරිනවම් පාල ශ්‍රී දේහය ධාතු කොටස් බවට පත් වුණා නම් අපි ගැන කවර කතාද? මාරයාගේ වසඟයට අපි යනවා කියලා නුවණින් මෙනෙහි කරන්න කියනවා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ කමඨහන මෙනෙහි කරන ශ්‍රාවකයාට පෙන්වනම ක්ෂණයක් ක්ෂණයක් පාසා පච්චයානංච වේ කල්යා බාහිරච්ඡන්තු පද්දවා මරා මෝරන්නේ මේ සාපි මරමානෝ අනුක්ඛයන්ති කියලා. ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ නාම රූප ධර්මයන් විඳි විඳි යනවා. දැන් මේ වෙලාවේදී අපි බනහනවා. පිනතුනි බනහන මේ මොහොතේදීත් සිතක් සිතක් පාසා වෙනස් වීමක් යනවා. ඒකට අපි කියන චිත්තක්ෂණ කියලා කියනවා. රූප කලාපයක් ගන්න බිඳි බිඳි යනවා. එහෙමනම් මේ ස්වභාවය නිබඳව සිදුවෙන බව ප්‍රතිවේක්ෂාවෙන් විපස්සනාවෙන් දැනගත්තොත් මරණේ නැමැති මේ උපද්ද්‍රවෙන් මරණේ නැමැති මේ අවබෝධයෙන් බාර ගන්න ඕන තියෙන තැනදී අපට මේක ඉතාමත් අවබෝධයෙන් බාර ගන්න වෙනවා. මේ අවස්ථාව ඉතාම තීරණාත්මකයි. මොකක්ද ඒ අවස්ථාව? මරණේ කියන. පිනතුනි මේ වෙලාවේ අපිට වැරදීමක් සිද්ධ වුණොත් කල්ප ගානකට මේ වැරද්ද නිවැරදි කරගන්න බැරි වෙනවා, දුගතිගාමී වුණොත් එහෙම. ඒ නිසා අපට පේනවා සමහර තැන්වලදී මිනිස්සු ඉන්නකම් කිසි කෙනෙක් වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. නමුත් මැරුණට පස්සේ මහා ලොකු වටිනාකම් දෙන්න හදනවා. ලොකු පෙට්ටිවල දානවා, දවස් ගණන් තියනවා, මහ සෙනඟ කැඳවනවා, අඬන්න කෙනෙක් නැත්තම් කුලියට අඬන්න දානවා. මේ වගේ තාමත් නොවටිනා දේවල් කරනවා. මැරෙන්න කලින් මේ සියල්ලම කරන්න ඕනේ. මහා නාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහා නාමට කියනවා බය වෙන්න එපා මහා නාම. බය වෙන්න එපා. ශ්‍රද්ධාව වඩන ලද සිත, සීලය වඩන ලද සිත, ඡාගේ වඩන ලද සිත, ප්‍රඥාව වඩන ලද සිත මරණය කියන ලාමක වූ තැන නිදහස් වෙනවා කියලා කියනවා. ඒක සුන්දර එකක් වෙනවායි කිව්වා. දැන් බලන්න මේ නොවටිනා නොමනා විදිහට මරණයේදී පිළිපදින්න නැතුව මේ මරණ සතිය කියන එක වැඩුවොත් එහෙම කොච්චර වටිනවද කියලා බලන්නකෝ. නකුල පිතූ සූත්‍රය, ඨාන සූත්‍රය, මරණ සතිය සූත්‍ර මේවා ගත්තාම මගේ අමාමෑණියන් වහන්සේ අපිට ලස්සන කාරණා උගන්වලා තියෙනවා. නකුල පිතූ සූත්‍රය ගන්නකෝ. පින්වත් ගහපතියනි,
ඔබ බලාපොරොත්තු අතහරින්න කියන අවසන් සුසුම හෙලන්න කිව්වා. තෘෂ්ණාව හරින්න කියන පින්වත් ග්‍රහපතිය සිහ පිහිටුවා ගන්න. ඔබට ඒ මරණය සුවදායක මරණයක් කියලා කියනවා. එතන තෘෂ්ණාවෙන් හිත නිදහස් කරගෙන සතිමත් වෙන්න කියනවා එතනදී. බලාපොරොත්තු රහිතව මරණයට මුහුණ දෙන්න කියන. අනිත් එක අපි පිළිගන්න ඕනේ මෙතනදී අපි හැමදෙනාටම මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් නැති වුණාට පස්සේ අර යට යන කුසල බලය මතු කරලා දුන්නේ නැති වුණොත් අපට සිහිය ගන්න අමාරු වෙයි. හොඳට හිත වඩලා නැත්තම් අපි හැමදෙනාටම කල්යාණ මිත්‍රයෙක්. අනිත් එක තමයි සමහරු කෙනෙක් මරණාසන්නනකොට ඇඳ වටේ එකතු වෙලා අඬ අඬා විලාප දෙනවා. කවදාවත් කරන්න එපා. ඒ කෙනාට කරන ලොකුම අකටයුත්ත තමයි අපි ඒ කරන්නේ. සුගතියටවත් හිත පිහිටව ගන්න දෙන්නේ. ඒ කාරණා ටික හොඳට සිහි කරගන්න. මට මතක් වෙනවා මේ වෙලාවේදී අපේ පටාචාරා තේරී ගාථාවේ කොටසක්. මිනිසා එන්නේ කෙසේදයි නොදනිමි. එසේ මේ යන මගද නොදනිමි. එසේ ආගියේ කිසි මගක් නොදැන කොහේ සිට පැමිණි කෙනෙකුද ගැනද ඔබ හඬන්නේ? මාගේ පුතු කියා වැළපෙන්නේ. කොහේ සිට ආවේදයි නොදන්නේ. කෙසේ ඔබෙන් වෙන් කරනු දැයි නොදන්නේ. නෙත් කඳුළු නොසලකා මිනිස් දිවියේ තතු මෙසේ වේ. අයදීමක් නොමැතිව මිනිසා මෙසේ ආවේය. අවසර නොගෙන මෙලවින් ගියේය. මෙලව සුළු කාලයක් මුණ ගැසෙන්නට වෙනත් මගකින් පැමිණි අන් මගකින් ගියේය. මිනිසෙකු වශයෙන් මෙහි සැරිසරා ඔහු අන් දිවියකට ගියේය. පැමිණියේ යම් අයුරින්ද ගියේ දේ අයුරින්ය. ඉතින් නොබ හඬන්නේ කා වෙනුවෙන්ද? දරු දුක නැමැති සෝක හුල උදුරා දමා මා හද නිවා ගතෙමි. සම්බුදුන්ගේ අමා දම් මගින් නැවත මම සෝක නොකරමි. කිසිදා මේ සසර දනව්වේ. පටාචාරාව මරණේ ජයරගෙන කළ උදානය තේරි ගාථාවල. පින්නතුනි මේ සියලු කාරණා එක්ක එළඹෙන නවවසර මරණ සතිය මුල් කරගෙන අපේ ජීවිතය ධර්මයෙන් සුරක්ෂිත කරගෙන බාහිර දේවල් අලුත් වෙනවා වගේ මාධ්‍යාත්මික ජීවිතෙත් අලුත් කරගෙන බාර ගන්නට හැමදෙනාටම හේතු වේවා. මගේ මාතෘභූමිය ගැනත් යමක් අපි මේ දේශනාවලදී කියනවා. එක මහත්මා ගාන්ධිතුමා කියපු කතාවක් මට මතක් වෙනවා. දූෂිත දේශපාලඥයන් බිහිවෙන්නේ නූගත් ජනතාවගේ ආශිර්වාදයෙන් කියන එක. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. රටට ජාතියට ශාසනයට බලපාන කාරණාවක් නිසා මෙවැනි කාරණාවකුත් මේ දේශනාව අවසානයේදී මතක් කරමින්. ජාතිය නාලිකාව net මේ ධර්ම දක්ෂිනා සදහම් දේශනාව ඔබ හමුවට ගේන්නේ ඉතාමත් ශ්‍රද්ධා සිතින්. ඉතින් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව නිමා කරන මොහොතේ විශේෂයෙන් අපේ බවුන්සෙත් සුවසෙවනේ භාවනා කුටිවල ඉදිකරගෙන යන ඉදිකිරීම සඳහා වහලේ සඳහා සදහවත් කීප දෙනෙක් උදව් උපකාර කළා. ඒ සියලු දෙනාටම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන අතර ඉදිරියේදීත් ඒ සඳහා ඔබට දායක වෙන්න පුළුවන්. සෑම පුරපසළොස්වක පෝය දවසකදීම අපි සදහම් වැඩසටහනක් පවත්වනවා. තුන්වෙනි ඉරිදුනත් සදහම් වැඩසටහනක් අපි පවත්වනවා. ඉතින් මේ කාරණා සියල්ලම ඔබ සිත්ති ධාරණය කරගන්න. අපේ බවුන්සෙත් මානසික සුවසෙවනේ අභිනව භාවනා කුටිවල වහලේ සඳහා අපි මතක් කරායි සම්බන්ධ විමසීමට දුරකථන අංකයක් 0711 88 339 0111 314 86 68 අනිත් දුරකථනේ. ඉතින් අද දවසේ සද්ධර්ම දේශනාව නිමා වන අවස්ථාවේදී මේ දුරකථන දෙක ඔබට මා නැවතත් සිහිපත් කරන්නම්. 0711 88 88 339 0111 314 86 68 කියන දුරකථනයට දුරකථන පණිවිඩයක් ලබා දීලා යදාල තොරතුරු අපේ උපස්ථායක කැපකරු පින්නතුන්ගෙන් දැනගන්න පුළුවන්.
මේ අවසන් කරන්ට යෙදෙන මේ සදහම් දේශනාවේ පින් බරදායකත්වය ගැන කටයුතු කරන්ට යෙදුන බකමූණ මහා හේන අංක 308 නිවසේ පදිංචි ලලිතා චාන්දනී මහත්මිය, ඒ අනිකුත් පවුලේ සියලු පින්වත් පිරිස, මේ උතුම් සද්ධර්ම දානේ සදහැවත් දායකත්වය ලබා ගත්තේ විශේෂිත අරමුණක් මුල් කරගෙන දෙමාපියන් දෙපළගේ ගුණානුස්මරණ පුණ්‍ය කර්මයේ වශයෙන් මෙහි දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුණා. තමන්ගේ මෑණියන් වන එම්.ජී. ඇසිලින් උපාසිකා මාතාව මිය පරලව ගිහිල්ලා වසර 15ක් ගත වෙනවා. ඒ 15 වෙනි ගුණානුස්මරණය හා තම පියාණන් වන එම්.පී. චන්දෝදර උපාසක පියාණන්ට ඒ අභවෙන් 10 වන ගුණානුස්මරණය නිමිති කරගෙනයි මේ උතුම් සද්ධර්ම දාණය ලෝපුරා සිටින ශ්‍රාවකයන්ට, ලක්වාසී ශ්‍රාවකයන්ට ශ්‍රවණය කරන්ට සලසලා දීලා මේ ජනිත කරගත් උතුම් ධර්මානිසංස බලය දෙමව්පියන්ට මාපිය පූජාවක් වේවා, ඥාතීන්ට ඥාති පූජාවක් වේවා, එසේ පූජාවක් කොට පුණ්‍යානුමෝදනා වේවා, සසර ගමන නිමා කොට ඉක්මනින්ම අමා මහ නිවනින්ම සැනසෙන්ට හේතු වාසනා ලැබේවා ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. පවුලේ දූ දරුවන් සියලු දෙනාටම, ඥාතීන්ට, net fm නාලිකාවේ සභාපතිතුමන්, විධායක නිලධාරීතුමන්, net පවුලේ සියලුම සහෘද සමාජික සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ලෝ ඇසි හැම දෙනාටම සෙත් පතනවා. උපන්දිනයේ සමරන හංසිකා වික්‍රමරත්න දියණියට, යසෝදරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය, ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත්, නිවන් සම්පත්, උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් සදහම් දානය සිද්ධ කරන්ට යෙදුණා. එහෙමනම් පින්නතුනි, අද දවසේ අපි මේ උතුම් ධර්ම දක්ෂිනා සදහම් දේශනාව නිම කරනවා. මගේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත දානේ සිද්ධ කරපු මගේ දයාබර රණවිරුවන් හැමදෙනාටමත් නිවන් පිණිස මේ ධර්මානිසංසයන් හේතු වේවා. ඒ වගේම අර්ධ වශයෙන් පූර්ණ වශයෙන් ආබාධිත වෙලා සිටින සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දායකත්වයේ සැලසූ පින්වත් මහත්මිය ප්‍රධාන සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රාවක පින්වත් හැම දෙනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය වේවා. මගේ වන්දනීය මාතෘ භූමිය තුල ලංකා මගේ ගෞතම සම්බුදු සසුන නොනැසී තව බොහෝ කාලයක් පවතිවා. සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තාක්කල් සිංහල ජාතියද නොනැසී ආරක්ෂා වෙත්වා. එළඹෙන 2019 වර්ෂයේ ධර්මයෙන් සුවපත් වෙන, ධර්මයෙන් ජීවිත ආලෝකමත් බවට පත් වෙන වර්ෂයක් වේවා, සැමට ආර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එත්තාවතා ච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු.